කිනම් වස්සුවක් ඒ භාග්‍යවත් වූ වරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට උවම් කර දක්වන්නට සඳ වතුර ඒත් පමණ නොවේ. මෙලොව සියලුම වස්සුන් උවම් කළද ඒ අපරිමිත ගුණ කඳ වර්ණනා කළ හැකි වේද. විශාරද ටීඑම් ජයරත්නයන්ට ශාන්ත නිවුණු ස්වරයෙන් පූජ රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කරන ලදුව ආර්.එම්. චූලසිංහයන් සංගීතවත් කළ සඳ වතුරක්සේ ගීතය ගයන්නේයි අපි ඉතාම බොහොමලින් නැරෙන්න. සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොම් හදවිල් ජලයේ දාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පාදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පාදවනා සමිදුනි ඔබ වේවා පහන් තැඹ මාලය මඬලේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොම් හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිදුනි ඔබ වේවා පිහිට මට කතරේ සඳ වතුරක් සේමෙත් සොමිගුණෙනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිදුනි ඔබ වේවා පියුම් ගොම් හදවිල් ජලයේ පොඩ්ඩක් රැඳෙන්න ඔබතුමාට ආරාධනා කරනවා. මෙතනින් ඉවත් වෙන්න එපා. අපි 1972 ඉඳලා ජනගී පර්යේෂණ ගුවන්විදුලි ජනගී පර්යේෂණ කණ්ඩායමට එකතු වෙලා මේ වෙනකන් අපේ හදවත් සනසාලන්නට අපිට බොහෝ ගීත තිළිණ කරන ටී.එම්. ජයරත්න ගායකයාණන්ට සමරු තිළිණයක් ලබා දෙනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙතින්. ආරාධනා කර සිටිනවා ගෞරවයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සභාපති අධිනියෝජිතඥ සුදත් ජයසුන්දර මහත්මයාට ඒ සමරු තිළිණය පිරිනමන්නට ඉදිරියට පැමිණෙනවා. ටී.එම්. ජයරත්නයන්ට ඒ දැක් වූ දායකත්වයටයි මේ හරස. ඒ වගේම ටී.එම්. ජයරත්නෙනි පිනත් ස්වාමීන් වහන්සේ වෙතින් සදහම් පඳුරක් පිළිගන්නා හැටියටත් ඉතාම ගෞරවයෙන් ඇරයුම් කර සිටිනවා. ගීතය සඳහා
සංගීතය නිර්මාණය කළ නාලක අංජන කුමාර සංගීතවේදියාණන් අපි මේ මොහොතේදී ගෞරවයෙන් සේවත් කරනවා. සූදානම් ඊළඟ බොදු ගීතය රස විඳින්නට. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය. නමුත් ඔහු ප්‍රමාද වැඩිය. මීට වසර 2561කට පෙර ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට වැඩම කළසේක. එසේනම් ඒ බුදු හිමි රුව කෙලෙසක නම් දකින්නද? ඔහු ජීවමාන බුදු රුව දුටු කෙනෙකු සොයා ඇවිදී. එනමුත් ඒ බුදු හිමිගේ ජීවමාන රුව දුටු කිසිවෙක් මේ ලෝවේ දැන් නැත. එක් සුන්දර රාත්‍රියකදී කවුරුන් නම් උන්වහන්සේගේ සෝභමාන රුව දකින්නට ඇද්දැයි සිතන කල ඔහු ඉහළ අහසේ වැජඹෙන පුරා සඳ දකින. ඒ මහා බෝසතාණන් වහන්සේ නිරංජනා නදී තෙර ඇසතු බෝසෙවනේ දසමරසෙන් පරදා උතුම් බුදු බව ලබන අයුරුත් ලෝ සතුන් හඬවමින් සාලරුක් වනයේ මැද පිරිනිවී වැඩිය අයුරුත් රැස් විහිදුවමින් බලා සිටියේ පුරා සඳමේ. ඉදින් සදහසිත ඇති ඒ තරුණ දරුවා සඳින් අසන්නේ සතුරා විලස ආ මේඝය මගහැර මගේ බුදු හිමිරුව කෙලෙසකදැයි පවසන ලෙසයි. ඒ ගීතය රචනා කළේ යසස් නිවන්තක සිල්වා. ඔබටයි මේ ආරාධනය ඉදිරියට පැමිණසුන් ගන්නට. ඒ වගේම ගීතය සංගීතවත් කළ ගායනා කරන්නට මේ අවස්ථාවේ ආරාධනා කර සිටිනවා කසුන් කල්හාර ජයවර්ධන ගායකයා. සිහිනයක අලුපෑ දියත පුරා නිමා නොවන බව දුකතර නොමින සරා එම්බා මහණෙනි කී බුදු පද විතරා තිරු වේද රසහිමි සිරුර ආරා සතුන් වටගනඳුරු මෙකුවාද නිරංජාව මත තෙලිතුඩ තැබුවාද නිවසන ගාකන තරු මල් හැර දැමුවාද සවනක් රසට අවසන ඉඩ සැදුවාද වපුරාලුවට හිමි දෙසුදම්
රසය වයා පතුරා නයන හිමිතේ මකුල දුටුව නියා සතුරා විලස ආමේගය මගෙර පියා ඉඳුරා කියව මගේ හිමිරුර කෙලෙස කියා සම්මාසිනයක අලු පැ දියත පුරා නිම්මානුවන බව දුකතර නොමින සරා එම්බාමානනකේ බුදු පදවිදරා පෙම්පාවැතිරු වෙත රැසහිමි සිරුල අරා කද හිතෙන්නේ අපි තරුණයේගේ අදහස් දැනගන්නත් උන බොදු ගීත ලියන්නේ නැහැ ගොඩක් තරුණ අය. ඒ නිසා මේක විශේෂ අවස්ථාවක්. ඔව් මේ ගීතේ ඉතිහාසය ගැන කතා කරොත් ඉතිහාසයේ දැනට වසර 7ක් පමණ දුරට දිවෙනවා. මම මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක් වෙලා ඉන්න සමයේදී තමයි මේ ගීතය රචනා කළේ. මෙතන පොලිස්පතිතුමා ඉන්නවා ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඉන්ද මම ඒ ගැන කියන්නත් කැමතියි. එතකොට මේ ගීතය හුඟක් මේ විචාරක පැසසුම් වලට භාජනය වෙච්ච එකක්. කියන්නේ මම මේක ගෙනාවා මේක ගැන ඉතිහාසය දැන සඳහන් කරන සම්මා සිහිනයක රිවියර් ඉරිදා සංග්‍රහය 2010 හයවෙනි මාසේ 25 වෙනිදා ලක්බිම ඉරිදා රිවියර් ඉරිදා සංග්‍රහය පළවෙච්ච නිර්මාණයක් මේක. ඒ වගේම මේකට WM දිනිති මෙවුරාංගණී ප්‍රේමරත්න සුමන බාලිකා විද්‍යාලයේ රත්නපුර මේකට පිළිවදන් කවි පෙළකුත් දීලා තියෙනවා. මම ඒක හින්දා මේ අවස්ථාවේදී ඒකත් මොකද මම ලියපු හැම කවියකටම වගේ අනිත් අයගෙන් පිළිවදන් ඇවිල්ලා තියෙනවා. අතීතයේ මම ලියපු තරුණෙක් විතර ලියපු යෞවනයෙක් විතර ලියපු අවස්ථාවල මම ඒකත් මේ වෙලාවේ රසවත් වෙන්න මේ අවස්ථාව වර්ණවත් කරන්න මම ඒකත් කියන්නම්. ඇය ලියලා තියෙනවා සඳ කියන කවි කියලා මේකට පිළිවදන් කවි පෙළක්. ඒක රිවිර 2010 අගෝස්තු මාස 22 වෙනිදා ඉරිදා සංග්‍රහයේ පළවෙච්ච කවි පෙළ. ඇය කියනවා සඳ රැස් තතෙහි වැයනා වීණාව ළඟ හිනහෙන අහිංසක මුදු පිවිතුරු සුළඟ සප්තස්වරය වැයනා වීණාව සඳ ගෙන ගොස් පැතිරුවා සිහිනය ලොවට සොඳ අමයුරු සිත්තමක් මට සුර ලොවක දිසි තෙලිතුඩ තැබිමි නේරංජන වැල්ල පිසි සවනක් රැසින් වියකුණු සෙවනැල්ල සිසි සඟවා ගතිමි පැරදී බුදු රැසට දිසි නුඹෙ හිමි සතුව තිබූ මුදුරුව කෙලෙස කිරා මැන පවසම්ද නිම් නැත ගුණ සුවඳ පුරා සඳ වීණාව ගැයනා ඊ මිහිර නොරා පැමිණෙනු සඳගලට පවසමි සවන පුරා ඒ යසස් නිවන්තක සිල්වා සොයුරාගේ සඳට කියන කවිට පිළිවදන WM දිනිති මෙවුරාංගණී ප්‍රේමරත්න සුමන බාලිකා විද්‍යාලය රත්නපුර. ඒ වගේම මට කියන්න තියෙන්නේ විලියම් වර්ඩ්ස්වර්ත් කියන ඉංග්‍රීසි ජාතික කවියාගේ කියමනක් මට මේ අවස්ථාවේදී කියන්න. Poetry is the spontaneous overflow of powerful feelings. ඉබේම සිදුවන spontaneous happening or arising without an apparent external cause. ඒ කියන්නේ ස්වභාවිකවම සිදුවන බොහොම බලවත් සිතිවිලි වල පිටාර යාමක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා මේකත් ඒ වගේම සිතිවිලි වල පිටාර යාමක් වගේ. ස්තුතියි මං හිතන්නේ දිගින් දිගටම ගීත ලියවේ මට එහෙම හිතෙනවා. පොලිස්පත්තුමාටත් හරි ආඩම්බරයි අපේ ඉස්කෝලේ පොඩි එකෙක් කියලා. ස්පොන්ටේනියස්ලි එහෙම නැත්නම් අර નિરાයාසයෙන්ම මතුවෙන කවිකම් එහෙමයි. ඔබට අපි සුබ වතනවා. ඇසේ මතුවන කඳුළු පිඳුගෙන
ඔබේ දුවන්නම් අතේ මැනවෙන කැලෑ මල්ගෙන ඔබේ සිරිපා පුදන්නම් බෞද්ධ වර්ණාවන් ගියෙන් ගැවේ මොහිදින් බෙක්ලා එහෙමත් තිබුණා එක රටාව විහාර මැදුරේ මලසුනේ